අයිබෝවන් පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනාටම. අදත් ඔබ මේ සූදානම් වන්නේ සිරසේ FM කවිබණ මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනයට ඇහුම්කන් දෙන්නයි. අද දවසේ කවිබණ මණ්ඩපේ අහන්න පෙරාතුව ඔබට මතක් කිරීමක් කරනවා. එළඹෙන වෙසක් සමය වෙනුවෙන් සිරසේ FM කවිබණ මණ්ඩපේ සහ විරිඳු සිරිත අහන ඔබට අපි පිරිනමන බුදු පිළිම වහන්සේලා වැඩි වශයෙන් ඔබට ලබා දෙන්න අපේ සූදානමක් තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් අද දවසේ සිරසේ FM කවිබණ මණ්ඩපය ඇසුරෙන් වගේම සිරසේ FM විරිඳු සිරිත ඇසුරනොත් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන්න සූදානමින් ඉන්නවා. අද දවසේ අපි අහන මේ ප්‍රශ්න දෙකටම ඔබට පිළිතුරු ලබා දීලා සිරසේ FM වෙතින් පිරිනැමෙන බුදු පිළිම වහන්සේලා කවිබණ මණ්ඩපය ඔස්සේ වගේම විරිඳු සිරිත ඔස්සේත් ලබා ගන්න ඔබට අවස්ථාව ලබා දෙන්න අපි සූදානමින් ඉන්නේ. එනිසා අද දවසේ කවිබණ මණ්ඩපයේ කාව්‍යමය ධර්මදේශනය හොඳින් ශ්‍රවණය කරන්න, ඒ අවසානයේ අපි අහන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නේ කියලා මේ වෙලාවේදී මතක් කරනවා. අද දවසේ කාව්‍යමය ධර්මදේශනයට යොමු වෙන්නයි අපේ මේ සූදානම. ශ්‍රද්ධා සිතින් දන් දෙන්නාට දෙවියන්ද දන් දීමට සූදානම් වන බව තමයි මේ කතාවෙන් කියවෙන්නේ. සද්ධර්මාලංකාරය ඇසුරෙන් අද දවසේ කවිබණ මණ්ඩපයේ කාව්‍යමය ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කවියෙන් සදහම් රසය ගොතාගෙන ආවෙමි පින්වත් ඔබව සොයා. සැදැහෙන් කවිබන අසනු මැනවියද කුමක්ද අද පවසන්නේ කියා. බැතියෙන් රැඳෙමින් අසනු දහම් ගඟ හින්දි තැනකින් වෙනතකට නොයා. නිවෙනින් නිවෙනා බන පුවතක් ගෙන පින්වත මම දඹ දිවට ගියා. ජානමානෝහි ලෝකස්මින් දානස්සේදං පලංගිති. නදජ්ජාතෝ සුසීලේසු අප්පම්පි දිව සම්පති. දන්දීමෙහි විපාක දත් මෙපරිද්දෙන් විපාක දෙන්නේ යන්න. මේ ලොව කවර මනුෂ්‍යයෙක් නම් සිල්වතුන්ට දිනපතා ආහාර නොදෙන්නේද? දෙන්නේමය. සද්ධර්මාලංකාරය බ්‍රාහ්මණ වග්ගය.
දන් දෙන හිතට කේතරම් දෙන නාමුත් මාදී දන් දීනි බාදවම සතුටක් නිතින් විඳී ඒලෙස පිළිවෙතින් දන් සිල් අතරයේදී උන් පිරිසකගේ පුවතක් ඇත හිතේ රැඳී ඒ ගැන ඔබට අද දින කවි යෙන් කියමි ඔබගේ හිතත් ගුණ දහමට යොදාගමි නිවනින් නිවෙන පින ඔබටත් සලසවමි කවියෙන් ඔබට අද දින එය පහදවමි සෞසිරිසාපිරි දම්බදිඋතාලයේ නිබාඳ බුදුහිමි පිරිනිවි පෙරදිනයක ගියද දංසිල්රාකින පින්වත් ගුණ ඇති නිබඳ මම ඔබ රැගෙන යන්නේමි පුරයට මගද අචල ශ්‍රද්ධා තිබෙන මිනිසුන් මේ පුරේ පින් දම් කරන්නේ සසල වීසිත් දුකට පත් වී හිඳින මිනිසුන් බේරගන්නේ දවස නෑරම බුදු හිමිගේ ගුණ ගායනා කොට සතුටු වන්නේ මචල නම් ගම් දනව් පියසට අද දිනේ ඔබ සමග යන්නේ තුන් ලොවට අග්‍ර රාජ්‍යත්වයට පත්වී වදාළ අපලෝතුරා බුදුන් වහන්සේ පරිනිර්වාණයට ගිය පසු මගදහේ මචන නම් පිටිසර ගම් දනව්වක සිදු පුවතකටයි ඔබේ අවධානය යොමු කිරීමට මගේ සූදානම. එහි වෙසෙන මෝරිය නම් බ්‍රාහ්මණයාගේ සේනානි නම් දයාබර බිරිඳගේ තතු විස්තර පහදා දෙමි. මින් අනතුරුව එය ශ්‍රවණය කරන්න. සදහසිතින් හැමදාමත් දන් පැන් දෙන්නේ සිව්පසයෙන් නිබන්දව සත් කාර කරන්නේ දහම්මසා සිතුවිලි සැම පහදාගන්නේ හිමිවරුනට
පුත්‍ර සෙනේ හෙනි සලකන්නේ බුදු සසුන රැක නිබඳ සුසිල්වත් ගුණ ඇති සංඝ රුවනගේ ගුණය ගැනම පැහැදුම ඇති මිනිසුන්ට මේ ලොවේ වැරදිලා නම් නැති ඒ ගැනත් අද දිනේ කවි බණී ලියවි ඇති සංඝ ගුණ හැඳින දැන ගෙන දන් පුදන විට ඇති වෙයි හිතේ සතුටම අපේ සෑම විට උවදුරු පහව ගොස් සැනසුම දකින විට නැත තව යමක් මේ සසුනේ ඇත්තේ මට මෙන්න මේ සාදු සම්මත යහපත් සිතුවිල්ල නිබදව හිතේ ඇති කොටගෙන නිවනට අරමුණු කොටගත් සිතින් යුක්තවම නිබදව දන් පැන් පූජා කරනු ලබනවා. මේ ලෙස කාලයක් පුරාවට දානීය පූජා කරනු ලබන මේ දෙපළට මෙවැනි සිදුවීමක් සිදු වෙනවා. අපි අහලා බලමු ඒ කුමක්ද කියලා. කාලය මිලෙස ගෙවෙමින් යනවා නිවසේ අග හිඟ කම්මැති වෙනවා දන් දීමට වීදි හක් නැති වෙනවා බිරිඳ මේ ගැන සැමියට පවසනවා හිමියනි මේ ගැන ඔබේ දේශාවන යොමනු මැනි පිරිහෙයි දානය ආප නිවසේ දිනෙන් දිනේ කවුරුද කළේ අපහාට හිමි සඳුනි විනේ හෙට සිට දානි දෙන්නේ කෙලෙසින්ද අනේ නොහැකිය සංගුන් කුසගින්නේ තබන්නට ලැබදිය නොහැක ඒ නාමුත් දන් සෑම විට ශ්‍රද්ධාසිතින් කළ දන් පින් සිහිව මට එනවා කන්දුලු සෑම මොහොතෙම නෙත් දෙකට සොඳුර වැළපෙනු එපාමි ලෙස දෙන්න නැත මට දානය හිමිවරුන්ගේ දං වේල නැත වරදින්නේ බිඳ සිහිනය නොපමා කිසිවිට
කිසි කෙනෙක්ගෙන් අපට නම්මව මානය කරමි මෙලෙස අදින් පසු මම දෙන්න නැවතත් දානය. මෙලෙස දානය පූජා කිරීමට අගහිඟකම් ඇතිවී හිමිවරුන්ට දන් වේලා වරදීවි යන දුකින් පසු වෙද්දී සැමියා විසින් සේනානි නම් තමන්ගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීම බලා මෙවැනි තීරණයක් යෝජනා කරනු ලබනවා. දන් දුන් පුද්ගලයන්ට නැවත නැවත දානය දීමට අවශ්‍ය සිතුවිලි පහළ වන බුදුන් වහන්සේගේ දේශනාවයි අපි අහල බලමු. මින්පසු සිදුවීම කෙබඳු වේද කියා. උදෑසන ගොස් කැලයට නෙලාපාලතුරු මල්ලට සෝදවා පිරිසිදුකොට මිලට විකුණමු අපි හෙට සිට. ලබාගත් මිල මුදලට ගෙනත් බඩු අපි හැකිවිට. උයා පිරිසිදු විදිහට උදමුගෙන ගොස් දානෙට. පිරිසිදුව දන් දෙන විට ලැබෙන සැප සම්පත් මට. දන්නවා ඔබ හරියට, ඉතින් එහෙනම් යමුද වනයට. පලතුරු සොයා වනයේ ඇවිදන් යනවා. මිහිරෙන් පිරුණු පාලතුරු අරගෙන එනවා. විකුණා ලැබෙන මුදලින් දැන් දන් දෙනවා. දෙදෙනගේ හිතම නිති සතුටින් ඉපිලෙනවා. සැමියාගේ යෝජනාවට අනුව සේනානි නම් බිරිඳත් දෙටිල්ල සහ කූඩයගෙන වනයට ගොසින් පළතුරු නෙලාගෙනවිත් විකුණා ලැබෙන මුදලින් දානය පූජා කිරීම නැවතත් ආරම්භ කරනු ලබනවා. මේ ලෙස කාලයක් තිස්සේ දානය පූජා කරමින් හිඳින විට දිනක් මෝරිය බමුණා තනිවම වනයට යන්නේ පළතුරු නෙලීම සඳහා. එදා දින කුමක්ද සිදුනේ? හිමිදිරි උදේ සිට වනයේ පාලය සොයයි. දකිනසෑම පාලතුරු තම දොතින්ම නෙලයි. බිරිඳගේ අඩුව අද නම් තම හිතට දැනෙයි.
කාලය ගෙවෙන විට හිරු රැස් ඔහුව තවයි ලැබුමට විවේකය ඉදිරියටම යනවා තම ගත මිරිකිලාදාබිඳු වැගිරෙනවා දියයාගලකට ඔහුගේ දෙනු වන්යනවා දියනාගන්න ඒ පෙදෙසට පිවිසෙනවා ඒබීම ඇත්තේ විසිරුණු සුදු වැලි කැටය නිල්දිය දහර ගැලුවේමි හැඩපිටය දියනාගන්න සැරසෙයි දැක මෙහි හැඩය පලතුරු පාසෙකලාවෝ දැන් දිය තුලය ගත විඩා දුරලන්න දියගැල්ලේ නානවා මේ අතර තව කෙනෙක් දුරහිඳින් බලනවා කවුද ඒ කවුදගේ ඔබට ඌව හිතෙනවා මින් පසුව ඒ ගැනත් කවි බණින් කියනවා මින් පසුව ඒ ගැනත් කවි බණින් කියනවා එදා මෝරිය බමුණා පළතුරු නෙලන්නට ගොස් දියාගලක ස්නානය කරන විට යම් කෙනෙක් මොහු දිහා බලනවා ඒ ඔහු කෙබඳු කෙනෙක් ද යන්නයි පින්වත ඒ වෙන කිසි කෙනෙක් නොවේහි මේ වනෙහි අධිගෘහිතව සිටින රුක්ෂ දේවතාවුන් එම රුක් දෙවියන් තමන්ගේ දිව්‍ය ඇස මෙහෙවලා මොහු පින්වත් පුරුෂයෙක් බව දැන හඳුන ගන්නවා දීවැසින් බලන්නට නිබාදව සමතෙක් ය යහපත් මිනිසුහට සුන්දර මිනිසෙක් ය පෙර කල යහපතින් නීති පින් ඇත්තෙක් ය පින්වත හිඳින්නේ මෙහි රුක් දෙවියන් ය බැලුවා මේ විට තම දිව ඇස මෙහෙයවමින් මෝරිය බමුණු යහපත් බව පෙනුනි සිතින් ඔහු හට පිහිට වන්නට දැන් සිතෝ හිතින් ආවා ළඟට මේ මොහොතේ දේවසිරින් දානය දෙන්න මයි මේ හැටි
වෙහෙසෙන්නේ කොහොමද මොහොට මම අද පිහිටක් වෙන්නේ පින්දම් කරන ආය නැත නීති හමුවන්නේ කෙලෙසින් නමුත් මොහොහට සතුටක් දෙන්නේ මෙලෙසට කල්පනා කරන එම රුක්ෂ දේවතාවුන් වහන්සේ ඔහුට පිහිටවන්නට හැකිවන්නේ කෙසේද කියා විපරම් කොට බලනවා. විපරම් කර බලන විට පසෙක තබා ඇති පළතුරු පැස දකින්නට ලැබෙනවා. පළතුරු වට්ටිය වෙත පැමිණි මෙම රුක්ෂ දේවතාවුන් වහන්සේ මෙවැනි දෙයක් සිදු කරනු ලබනවා. තම දේව බාලය ඕස්සේ දුර ඇත බාලා පල්ලතුරු පැසම රන්වන් පැහැයක්ම කළා රන්වන් පාට හිරු රැස්නා එකතු වෙලා බබලයි වනයේ තිබෙනා රුසිරියද නෙලා පත්නාදයක් ලැබ දෙන මැනිකක්ද ආරං තැබුවා එතැන දෙවිදුගේ හිත සතුටු දරන් නොපැණි එතැන සැඟවීගත මුවාකරන් හින්දිනවා බමුණයනතුරු ගත සිසිල් කරන් දියනාගන්න බාඹුනාමෙතැනටආවේ රන්වන් සිරින්දිලෙනා ආසිරිය දුටුවේ පුදුමෙට පත්ව හනිකට වට පිට බැලුවේ රෝග දෙවි තෙමේ තම රුසිරෙන් ගත පෑවේ එදා දියනාගත් මෝරිය බමුණා මෙතැනට පැමිණ තමාගේ පැස රත්තරන් වී ඇති අයුරින් මනහරව දිලෙනා මැණික් රත්නයද ඈතින් බලා හිඳිමින් දිලෙනා අයුරින් දැක පුදුමයට පත් වෙලා හිඳින විට රුක් දේවතාවුන් වහන්සේ එතැනට පැමිණෙනවා. පැමිණ ඔහු ළඟින්ම හිඳ මෙසේ පවසා සිටිනවා. කිමද ඔබමි පුදුමයෙන් මින් පාසෙක වීලා හිඳින්නේ නැතිද මේවැනි දෙයක් පෙරදා ඔබේ දැසින් දකින්නේ මගේ දෙව්සිරි දුටුවහින්දාද ගොලු වෙලාවට පිට බලන්නේ
ඔබට පිහිටක් වන්න කියලායි මම මිසේ දැන් ළඟාවෙන්නේ. දෙවිදුනි මේ මාට පැනය කිදැන් උපන්නේ? ඇයි අද මේ ලෙස මිසම්පත් දේවන්නේ? මගේ පෙර පිනද මේ විදිහට ලැබෙන්නේ? නැතිනම් වෙනත් දෙයකද පින පැනෙන්නේ? ඔබගේ පිනත් සිතුවිල්ලත් මම දුටිමි. දන් දෙන අදහසට නිතරම ගාරෝ කරමි. ඒ හින්දාම මිලෙස දැන් සිදු කරමි. මේ සැමදේම මම දැන් ඔබ හට පුදමි. දන් දීමේ චේතනාවටත් මෝරිය බමුණාගේ පෙරපිනත් යන කරුණු හේතු කොටගෙන රුක් දෙවියාගෙන් ලැබෙන මේ රන් පිර වූ පැසත් මාණික්කයත් බලා මින් දාණය දෙන්නට හැකිවන අයුරින් දැක සතුටු වී නැවතත් දෙවියාගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසා සිටිනවා. අපි බලමු ඔහු විමසන පැනය කුමක්ද කියා. සියුදිග ගාලා යන ආලෝකය විනද රත් රන් මවන පින්බාලයද ඇතනි බාන්ද යහපත් සිතින් කල්ගෙවනා විටතාවද ඔබ කලපිනත් මට පාවසනු මැන දෙවිඳ. පෙරකාල කාසුප් බුදු සමයට යාමුදනාද දන් දෙන පුරුදු මාගාවත් තිබුණි සොඳ මිනිසෙක් වෙලා ඒ දින කළ පිනෙන් නොද නංවා දේවලොව උපනෙමි දන්නවද? දේවිඳුනි මාගේ හිත සතුටකි උපදින්නේ. දන් දෙන විටදී දෙව්ලොව ගොස් නාවතින්නේ. මේ බණ පාදය මම පෙර සිටලායි දන්නේ. ඒ පෙර පුවත අද මාහට
පාවසන්නේ. පෙරකල පින විමසා හිඳින විට රුක් දේවතාවුන් වහන්සේ මෙසේ ඔහුගේ පූර්ව ජන්මෙහි සිදු කළ පින් බලය සිහිපත් කොට සිටිනවා. කාශ්‍යප බුදුන් වහන්සේගේ සමයතෙක් දිව යනයම අපූරු සිදුවීම අපි විමසා බලමු. මින් අනතුරුව අද දින කවිමන මණ්ඩපයෙන් සෝරුන් පිරිසක් එක්ව දිනයක මෙවන් සිදුවීමක් යවන්නේ පිණ්ඩපාතයේ වඩින හිමිගෙන් සිවුර සොරකම් කරන් යන්නේ. පාත්‍රය බිම ගසා පොඩි කර මහපාපෙට අත පොවන්නේ. අහෝ හිමි සඳ සිවුරු සොයමින් කොළඟතුද ඇඟ දාවට ගන්නේ. එදා බුදු හිමි දවස සිදු උන මේ පුවත මගේ නිත ගැටෙනවා. සිවුරු නැති හිමි සඳු වෙතට මම සිවුරු මහලා ගෙනත් දෙනවා. දානයෙන් සිත සතුටු කරවා පන්සලත් ඉදි කරලා එනවා. මිය ගොසින් මම එපින් බලයෙන් දෙව්ලොවේ උපතම ලබනවා. එම දිනේ සිට දෙවියෙක්ව මම මෙසේ සැප සම්පත් ලබන්නේ. තවත් දෙවියෙක් වෙලා ඉන්නට පාරමීදම් සපුරගන්නේ. මටත් පින්දම් ඕනිහින්දයි ඔබට උපකාරය කරන්නේ. ඔබත් පින්කොට දානේ දීලා අපේ මේ දෙවෝ ලොවට එන්නේ. එදා මේ කතා පුවත අසන මෝරිය බමුණා අතිසයින්ම සතුටට පත් වෙනවා. තමනුත් තමාගේ බිරිඳ සමග මෙම රන් විකුණා දානය දෙන අයුරු වනයෙහි සිටම කල්පනාකොට රුක් දෙවියාට සමුදී වෙනදාට වඩා වේගයෙන් නිවස වෙතට පැමිණෙනවා. එවිට බිරිඳ හිමියනි කීමද අද පාලතුරු නෙළුවාද දන් පැන් දෙන්න
හැකි දේවල් තිබුණාද? අද කුමට ඔබ සතුටින් පාසු වෙයිද? හනිකට මේ මාට ඒ ගැන පවසනවාද? සිදු දෙය පෙලින් පෙලට විස්තර කෙරුවා, ගෙනාරත්තරං ඉහළම මිලකට දෙනවා. ලැබූ මුදල් ගෙන දානය පිළියෙල කරවා, හිමිවරුනට පෙර පරිදිම යලි දන් දෙනවා. කලක් යද්දි මේ දෙදෙනා පරලොව යන්නේ, මියෙන මොහොතේ කරගත් පින් දම් සිහිවන්නේ, සන්තෝසය පිරුණු හිතින් පරලොව යන්නේ, උපන් විටම දෙව්ලොව සැප සතුට ලැබෙන්නේ. එදා මූරිය බ්‍රාහ්මණයාටත් සේනා නිබැමිණියටත් දිව්‍ය ලෝකයේ සැප සම්පත විඳීමට හේතු කාරණිය වූයේ සිල්වත් භික්ෂුන් වහන්සේලාට දානය පූජා කිරීමයි. එබැවින් ඔබටත් මෙම බණ කතාව තුලින් බොහෝ ධර්ම අවවාද ලැබ ගැනීමට තිබෙනවා. අද දින කාව්‍යමය ධර්ම දේශනාව රචනා කළ සගමනෝමදස් හිමියන්ටත් දේශනා කළ මටත් ශ්‍රවණය කළ ඔබටත් සිරස FM කාර්ය මණ්ඩලයටත් මෙසේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ගෙන ආකවි බාන දැන් නීම කරමි, සැනසුම හා සතුටම නීති පතමි. දැහැමි සිතින් නීවනට පින් කරමි, සියලු දෙනාටම යහපත පතමි, සියලු දෙනාටම යහපත පතමි. සද්ධර්මාලංකාරය ඇසුරෙන් ශ්‍රද්ධා සිතින් දන් දෙන්නාට දෙවියන්ද දන් දීමට සූදානම් බව කියවෙන දානේ ආනිසංස ගැන කියවෙන කාව්‍යමය ධර්මදේශනයේ පැවැත්වූ අතුරුගිරිය ධර්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම අපි ඔබට කවිබණ මණ්ඩපයේ ආරම්භයේදී මතක් කළා වගේම කවිබණ මණ්ඩපය ඇසුරෙන් අපි ඔබෙන් අහන ප්‍රශ්නය තමයි මෙන්න මේ ප්‍රශ්නය. කවිබණ මණ්ඩපයට අදාළ කතාවෙහි එන බමුණා සහ බැමිණිය ජීවිතයට පුරුද්දක් කරගත්තේ කුමක්ද? කවිබණ මණ්ඩපයට අදාළ කතාවෙහි එන බමුණා සහ බැමිණිය ජීවිතයට පුරුද්දක් කරගත්තේ කුමක්ද? නිවැරදි පිළිතුර SMS කරන්න VS හිස්තනක් නිවැරදි පිළිතුර ඔබේ නම සහ ලිපිනය සමඟ 7788ට. එහෙම නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා තැපැල් පතක නිවැරදි පිළිතුර ලියවන්න. කවිබණ මණ්ඩපය, සිරස FM,
තැපැල්පෙට්ටි 25 පන්නිපිටි තමයි අපේ ලිපිනය. කවිබණ මණ්ඩපයේ සිරස FM තැපැල්පෙට්ටි 25 පන්නිපිටි තමයි අපේ ලිපිනය. මේ තැපැල්පතෙත් ඔබේ නම, ඒ වගේම ලිපිනය, දුරකථන අංකය පැහැදිලිව සඳහන් කරලා නිවැරදි පිළිතුරත් සමග යොමු කරන්න කියලා මේ වෙලාවේදී මතක් කරනවා. විරිඳු සිරිත ඇසුරුනුත් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන්න සූදානමින් ඉන්නේ. ඒ ප්‍රශ්නය ඊළඟ පැයේදී විරිඳු සිරිත අතරවාරයේදී අපි ඔබට ඉදිරිපත් කරනවා. අද විරිඳු සිරිතන මාතෘකාව වෙන්නේ ජෝත ජාතකයයි. ඊළඟ පැයේදී අපි විරිඳුවෙන් ජෝත ජාතකය ශ්‍රවණය කරමු.